ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා. ඒක මහා ඒක පුදුම පුදුමයක් වගේ නිකන් අර මිරකල් එකක් වගේ. අපි අතරම 29 ඉඳන් මෙහෙට අර දැන් අපේ මුළු ජීවිතේම මෙහෙ තියලා අපි නිකන් බොඩි එක අරන් ගියා වගේ තමයි අපි ගියේ මෙතනින්. එනකොට අපිට ආපෝ ජීවිතේ හම්බෙලා තියෙනවා. ඒ හම්බු අර කලින් තිබිච්ච තිමටත් වැඩිය හොඳ කෙනෙක්. ඒ කියන්නේ මේ ලොකු ජීවිතයක් අපිට හම්බෙලා තියෙනවා. ඉතාලම සතුටුයි. ඇත්තටම ඩොක්ටර් ඩොක්ටර් මැඩම් නු ඉතින් මට මට ඇත්තටම මගේ අම්මයි තාත්තගෙනුත් වෙච්ච නැති දෙයක් තමයි මට උනේ. මට කියන්න තේරෙන්නේ මං මේ මේ තත්ත්වෙන් දරුව බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට අපිට තේරෙන්නේ දැන් එදා මෙතෙන්ට එනකොටත් ඩොක්ටර් මැඩම් නු දකින්නේ නැති මෙයා පුටුවක වාඩි වෙලා ඉන්නෙම නැහැ ගෙදර. අපි අපි සෑහෙන්න දැන් ඔටිසම් කියලා දැනගෙන සෑහෙන්න ට්‍රයි කරා හැමතැනම එකගෙන ගියා කරන්න පුළුවන් හැම දෙයක්ම. මේ ගෙදර ඉන්න තැන පවා මාරු කරලා ඒ ඒගොල්ලෝ කියන හැම දෙයක්ම අපි කරා. ඒ වුණාට මේ තත්ත්වෙට ගන්න බැරි වුණා අපිට. දැන් සිටි එකකට වගේ මොනවා කිසිම දැනකට වෙඩින් එකකට මේ දානේ ගෙදර මොහකටවත් ගියාට මෙයා එහෙම ඉන්නේ නැහැ වාඩි වෙලාවත් එහෙම ඒ තැනට සුදුසු විදිහට ඉන්න තේරෙන්නෙම නැහැ බබාට. ඉතින් අපි හරියට සුව කරගන්න තියෙනවා නම් ඒක මේ මේ තත්ත්වයේ මං හිතන්නේ තියෙන එකම තැන තමයි අපිට ශාස ගන්න පුළුවන් එකම තැන තමයි ඔසිල් මෝ ආයතනය. ඉතින් ඔසිල් මෝ දකින්න මට නම් අනේ මට මගේ මැරෙනකම් මට අමතක වෙන්නේ නැහැ මැඩම්. මගේ මගේ ජීවිතේම මෙතන. මගේ ජීවිතේම මට දුන්නේ මෙතනින්. මං අපි දෙන්න මේ ටිකට වැටිලා හිටපු වැටිල්ල කවුරුවත් දන්නේ නැහැ. අපි අපිට දැන් ඔසිල් මෝ කියන්නේ මේ බබාව අපිට ආයි නැවත අපි අපේ ජීවිතේ අපිට දුන්නේ ආයි ඔසිල් මෝ එකෙන්. අපි ඉතින් කවදාවත් මේ මේ කමතක කරන්නේ නැහැ. මගේ මගේ ජීවිතේ තියෙන කම මට කවදාවත් මම මේ කමතක වෙන්නේ නැහැ කොහොමයි. ඇත්තටම ඩොක්ටර් ඩොක්ටර් මැඩම් නු ඉතින් මට මට ඇත්තටම මගේ අම්මයි තාත්තගෙනුත් වෙච්ච නැති දෙයක් තමයි මට උනේ. මට කියන්න තේරෙන්නේ මං මේ මේ තත්ත්වෙන් දරුව බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට අපිට තේරෙන්නේ දැන් එදා මෙතෙන්ට එනකොටත් ඩොක්ටර් මැඩම් නු දකින්නේ නැති මෙයා පුටුවක වාඩි වෙලා ඉන්නෙම නැහැ ගෙදර. මේ දැන් දැක්කම හරි සතුටුයි මට. මේ මම මේ දවස් ටිකේ මම කල්පනා කරේ මෙයා දැන් කොහොමද ඉන්නේ එහෙම කියලා. දැන් මට හරි සතුටුයි දැක්කහම මේ මේ ඉන්න හැටි දැක්කහම මෙයා ඒ ડોක්ටර් වැඩුණු තමයි ඉතින් ඒ ඔක්කොම කරේ. අපි අපි සෑහෙන්න දැන් ඔටිසම් කියලා දැනගෙන සෑහෙන්න ට්‍රයි කරා හැමතැනම එකගෙන ගියා කරන්න පුළුවන් හැම දෙයක්ම. මේ ගෙදර ඉන්න තැන පවා මාරු කරලා ඒ ඒගොල්ලෝ කියන හැම දෙයක්ම අපි කරා. ඒ වුණාට මේ තත්ත්වෙට ගන්න බැරි වුණා අපිට. අපි වෙන කිසිම වැඩක් කරන්න තුන් මෙයා වෙනුවෙන්ම කැප වෙලා හිටියේ. ඉතින් ඒත් අපිට කරගන්න බැරි වුණා. මම නම් කියන්නේ අර මෙහෙම බබාල ඉන්න අම්මලට අර කාලයක් නාස්ති කරගන්න එපා එහෙම කරගන්න පුළුවන් කියලා මෙහෙම මේ වෙන තැන්නම් මන් දන්නේ නැහැ මේ ලෝකේ තියෙන්නේ කියලා. ඔසිල් මෝ එකට කවුරු හරි එහෙම ළමයෙක් ඉන්නව නම් ගෙනල්ලා කොහොම හරි මෙතන ඉතින් ගන්න ලේසි නෑ දාන්න. කොහොම හරි තමන්ගේ ළමයගේ ගැන හිතලා මේ මෙහාටම දාන්න කියලා තමයි මම නම් කියන්නේ. මම නම් දන්නේ නෑ වෙන තැනක් නම්. මැඩම් මේ මොන සෑහෙන මටම හරි මහන්සි මෙයත් එක්ක. මට තේරෙන්නේ අපි දැන් මම දැන් ගෙදර හිටියත් මට මෙයාව පාලනය කරගන්න මට බැහැ. මට දැන් මට තේරෙන්නේ නැහැ දැන් මම දැන් කුස්සියේ වැඩක් කරන්නේ මෙයා ඉන්නේ නැහැ පිළිවෙලකට ඉන්නේ නැහැ වෙන ළමෙක් වගේ එහෙම මේ දෙයක් එහෙම කරගන්න කොහොමවත් බෑ. තැනකට එක්කයි යන්න බෑ. අපි මේ දැන් ෆුඩ් සිටි එකකට වගේ මොනවා කිසිම තැනකට වෙඩින් එකකට මේ දානේ ගෙදර මොහකටවත් ගියාට මෙයා එහෙම ඉන්නේ නැහැ වාඩි වෙලාවත් එහෙම ඒ තැනට සුදුසු විදිහට ඉන්න තේරෙන්නෙම නැහැ බබාට. ඉතින් අපි ගොඩක් වෙලාට කරේ එතකොට මේ මහ ගෙදර අම්මලාට දාලා තමයි අපි දෙන්න එහෙම ගමනක් යනවා නම් යන්නේ. බබා එක්කන් යන්නේ නැහැ. අපිට එක්කන් ගිහිල්ලා තියාගන්න බෑ. එක්කෝ දැන් මේ කඩේකට යනවා නම් මේ හස්බන්ඩ් දරුවත් එක්ක ඉන්නව මම ගිහිල්ලා එනවා. එහෙම එහෙම තුන් දෙනා එකට දැනකට යන්නේ හරීම හදිසියෙන් අඩුවෙන් තමයි යන්නේ. මෙයාව ඒ තරම් අපිට කන්ට්‍රෝල් කරගන්න බැහැ. දැන් ඉස්කෝලේ වැඩක් මොනවා හරි කරන්න ගත්තත් මෙයා ඉන්නේ නැහැ. මං හරී අමාරුවෙන් කරන්නේ කරගන්නේ. දැන් අලවන්න ගත්තත් ඒක දවස් ගානක් අලවන්න ඕන එකම දේ.
අර වෙන ළමෙක් වගේ මෙයා එක තැන ඉන්නේ නෑ. කෑම කන එකත් එහෙමයි. කෑම අනලා අතේ ගෑවෙන්න බෑ. එයා අනලා එයා කන්නේ නෑ මොනවත්. කොච්චර ටේබල් එකේ වාරි කරලා කවන්න හැදුවත් එයා එහෙම කන්නේ නෑ. එයාට වෙනම දෙන්න ඕනේ. බත් වෙනම දෙන්න ඕනේ. එලෝලු වෙනම දෙන්න ඕනේ. ඒකත් එයා තෝරගත්තු එලෝලු ටිකක් විතරයි කන්නේ. අර හොදි තියෙන ඒවා කන්න ආසම නෑ. එහෙම තිබුණ දැන් මැඩම්ලා වීඩියෝ එවුවට පස්සේ මට හරීම සතුටුයි. ඇවිල්ලා ඊට පහුවෙන දවසේම මෙයා අතින් අල්ලගෙන හොදිත් එක්ක බත් අනාගෙන කනව දැක්කම මට මං ඒ වෙලාවම හිතුවා හරි දැන් නම් අපි හොඳම තැනට තමයි මේ දාලා තියෙන්නේ කියලා. මට ඒක මං බුදුම විශ්වාසිකින් හිටියේ. මං කවුරු මොනා කිව්වත් මම දන්නවා මගේ දරුවා මෙතනින් මට හදලා දෙනවයි කිය. අම්මලා අපිට දරුවා බාර දීලා මාස 4කට විතර පස්සේ තමයි දැන් අද දරුවව දකින්නේ. එතකොට අම්මට තාත්තට මොන වගේ හැඟීමක්ද දරුවා දකිනකොට ඇති උනේ? කලින් ඊට ඔබ බලන්නේ මේ තනිකරව තැම්පත් මේ හොඳ මේ හොඳ බොබෙක් අපේ කලින් හිටියේ තනිකරම මේ දුවේ දින කිසිම දෙයක් අහන්නේ මෙහෙම ඉන්නේ නෑ කලින් බබා. ඉතින් කලින් දැක්කහම අපි දෙන්නට ඇත්තටම අදා ගන්න බෑ. නිකන් අර හාමුදුරු කෙනෙක් වගේ අර එච්චරටම නිවිලා. අපි ඇත්තටම ස්කයිප් හරහා තමයි මුලින්ම ඇසස්මන්ට් එක දරුවගේ සිද්ධ කරේ. එතකොට අම්මලා මොන වගේ විශ්වාසයක් ඇතුවද ඔසිල් මොයකට දරුවා බාර දෙන්නේ? ඒක තේරෙන්නේ ඒක මැඩම් මේ මෙයාට ඔටිසම් කියලා මම දැනගත්තේ. මම මේ ඒ දැනගත්තු වෙලාවේ මම මේ මෙහි අම්මලා තාත්තලා ඇවිල්ලා හදාගත්තු ළමයින්ගේ ඒ වීඩියෝස් මයි මම බැලුවේ. මං එතකොට මම ඒ වෙලාවෙ ඉඳලම මට වෙන දේවල් ඔළුවට ආවේ නැහැ. මට මගේ බබාගේ ලෙඩේ තමයි මට ඔළුවට ආවේ. මම ඒක මට වෙන කිසිම මේ ආරක්ෂාව පිළිබඳවවත් එහෙම මට ඒව ඔළුවට ආවේ නැහැ. මට ඇත්තටම මට ඕනුනේ මැඩම්ලත් එක්ක දාලා දරුවා හදාගන්න. මට අර අර අම්මල තාත්තලා කියන දේවල් වලින් ඊට පස්සේ ඒ බබාලා දැක්කහම මට තේරෙනවනේ. අපිට තේරෙනවා මටත් වැඩිය මහත්ය තමයි මේ ගොඩක් මේ උනන් උත්සාහ කරේ මෙහාට මේ දාන්න. මේ ඒවයින් අපිට ඔසිල් මොයක ගැන එහෙම කිසිම මේව ගැන අපිට බුදුම විශ්වාසයක් ඇති වුණා මෙතන. දැන් අපි ආවට පස්සේ හොඳටම විශ්වාසය ඇති වුණා මේ ඩොක්ටර්ස්ලාත් එක්ක කතා කරලා මෙතන මට පිටාව බලලා මේ දේවල් කෙරෙන හැටි ඇහුවාම. ඊට කලිනුත් මට එහෙම දාන්න කලින් මම ගොඩාක් විශ්වාසයෙන් තමයි හිටියේ. එතකොට අම්මලා අපිට දරුවව බාර දුන්නේ අපි ඇත්තටම දැකලත් නැතුව. නමුත් අම්මලා දරුව බාර දෙනකොට ඔසිල්මු ගැන මොන වගේ බාහිර සමාජයෙන් එන බලපෑම් එක්ක අම්මලා මොන වගේ බලපෑම් වලටද මුහුණ දුන්නේ ඔසිල්මු එකේ දරුවා නතර කරද්ද? අපි දෙන්න විතරයි කැමති වුණේ. ඊට පස්සේ අපේ අම්මගේ නංගි එයාත් ගොඩක් සෑහෙන. එයා තමයි මේ හොයලා තව ටිකක් එයා මෙහි ළඟ මේ හොයලා කිව්වා. එයාත් කැමති එලා. ඊට පස්සේ අම්මලා තාත්තලගේ සෑහෙන ප්‍රශ්න අනිත් අයගෙන ඉති සෑහෙන ප්‍රශ්න කවුරුත් කැමති වුණේ නැහැ. අපි දෙන මේ මෙතෙන්ට දරුවා අරගෙන වාහනේ එනකොටත් ආයි ගෙදර යන තැනටම ප්‍රශ්න. මෙයාවෙක් දාන 29 ජනවාරි 29 වෙනිදා බාර දෙන්න එනකොටත් උදේ ඉඳලා අපිට කෝල් එපා එපා ඔක කරන්න එපා. ඊට කලින් දවසේ දැන් මට බබාව මෙතෙන්ට ගේන්න බඩු ටික හදාගන්න ඒ දවස් ටික මට මේ මගේ ඔළුව නිරවුල් නැහැ. මේ අපි දෙන්නට අදුකයි දරුව මෙතන දාලා එන එකට එනකොට අපේ අනිත් අය කියන්නේ එපා එපා ඕක කරන්න එපා. ඔය බබාට එහෙම එකක් නැහැ. එහෙම නැහැ. ඔය පිස්සු ඕගොල්ලොන්ට ඔය ඇයි එහෙම කරන්නේ? දාලා යන්න එපා. ඒගොල්ලෝ විශ්වාස නැහැ. මොකද ඕගොල්ලෝ දන්නවද කවුද? එහෙම අපිට ඉතින් අර බඩු ටික හදාගන්නවත් පිළිවෙලකට ඒක කරගන්නවත් අර ඔළුව නිරවුල් නැහැ. හැමතිස්සෙම ගාගෙන් හරි කෝල් එකක් එනවා එහෙම කරන්න එපා එහෙම කියලා. ඉතින් අපි ඒක කාගේවත් ඒ වැහුවේ නැහැ. අපිට අපේ විශ්වාසය ඒ මොනම දෙයකින්වත් අපිට ඒක නැති කරන්න බැරි වුණා කාටවත්. දැනටත් එහෙමයි. දැනටත් දැන් අපි ඩොක්ටර් අපිට කෝල් කරේ මීට මාසිකට කලින්නේ බබා රිකව වෙලා එකයි යන්න කියලා. ඒත් අපි කල්පනා කර අපි එකන් ගිහිල්ලා ගෙදර තියනවට වැඩිය අපිට හොඳයි. තව මාසයක් අපිට පුළුවන් නම් අපි තියනවා තව දිගටම. මුලින්ම මෙහෙමයි අපි ඇත්තටම ඔටිසම් කියලා දෙයක් දන්නේවත් දැකලවත් තිබුණේ නැහැ. අපි සාමාන්‍යයෙන් දැන් ඉතින් මෙයා හැදීගෙන ආව වරු 2 මාස 2 වගේ වෙද්දි මම ඉතින් අමුතු හැසිරීම් වගේක් තිබ්බා. අපි ඉතින් ඒව ගණන් ගත්තේ නැහැ. ටික දවසක් ඇද්දී ඇල්ලයි කියලා වගේ හිතාගෙන වගේ හිටියේ. අවුරුදු 2 මාස 2 මෙයාට මේ පොඩි හෙම්බිරිසාවක් වගේ එකේ පොඩි මේ එළදක් ඇවිල්ලා අපි ගියා මේ ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න. මේ ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න ගිය වෙලාවේ අපි නිකමට කිව්වා ડોක්ටර්ත් එක්ක මෙන්න මෙහෙම වගේ හැසිරීම් වගේක් තියෙනවා මෙයාගේ.
මෙන්න මෙහෙමයි මෙයා මේ නිකන් එක විදියට සෙල්ලම් බඩුත් එක එක පේලියට තියෙනවා ඊට පස්සේ මේ මෙයා කොහෙවත් ගියාම එක තැනක ඉන්නේ නැහැ බලන්නෙම දුවන්න මේ එක තැනක තියාගන්න බෑ කෑ ඊට පස්සේ මේ කතා වැඩි ඈ කතා කරන එක අඩුයි ඔව් කතා කරන එක අඩුයි වචන දෙකක් වගේ කතා කරන්නේ මේ ඒ වගේ දේවල් ටිකක් අපි කිව්වා ඊට පස්සේ අපි මේ දේවල් කියනකොට මේ ડોක්ටර් තව ටිකක් ඇහුවා අපි මෙන්න මේවත් තියෙනවද ඒවත් තියෙනවද මේ එහෙමද කියලා හුවට පස්සේ අපිත් ඉතින් ඒවත් ඔව් තියෙනවා කියලා කිව්වා පස්සේ ඊට පස්සේ අපිට මේ කුතුහලය මේක මොකද්ද මේ කියලා ඊට පස්සේ ડોක්ටර් අයි අයි ડોක්ටර් අයි ડોක්ටර් කියලා අපි මේ ඇහුවා ඊනවට ડોක්ටර් කිව්වේ නෑ නෑ ප්‍රශ්නයක් නෑ ඔයාලා මේ බේට් ටික ගන්න මේ ටික ඔය කතා කරන එක තව මාස දෙකක් විදියට දිමුන්න නැත්නම් මාව ආයෙ ආවිල්ලා හම්බ වෙන්න කියලා කිව්වා ඊට පස්සේ අපි ගෙදර ආවා ගෙදර ආවට අපිට මේක මාර ප්‍රශ්නයක් අපි අතට උත්සම් කියලා එකක් දන්නේ නෑනේ එතකොට මේ මම එදා නිදාගත්තා කොහොම හරි වයිෆ් තමයි මේ ඔය මේ ඩයග්නොසිස් ඒ ටික මේ ඔය ඒ කියන්නේ ෆීචර්ස් ටික සර්ච් කරලා අරගෙන කොහොම හරි මෙයා මේ කොහොම හරි හොයාගෙන තියෙනවා මේ වොටසම් කියන එකක් තියෙනවා කියලා අරගෙන ඊට පස්සේ නේද උදේම මට වීඩියෝ එකක් පෙන්නුවා ඒ වීඩියෝ එක පෙන්නුවේ මේ මේ ඔටිසම් හැදිච්ච ළමයෙක්ගේ තාත්තා කෙනෙක් කතා කරන එක මේ කියන්නේ ඔසිල්මෝ එකට ඒ ළමයා දාලා ළමයා සක්සස් වෙච්ච එකක මේ එකක් තමයි කියන්නේ ඒක තමයි දැක්කේ මම ඔසිල්මෝ එකේ වීඩියෝ එකක් තමයි ඉස්සෙල්ලම දැක්කේ ඔටිසම් කියලා දැනගන්න. මේක කියන්නේ මේ මේ මගේ රයන් කියන බබා මේ ඒ බබාගේ තාත්තා කතා කරන එක දැක්කේ මේ ඒ ළමයාගේ තියෙන මේ ෆීචර්ස් මෙයාගේ ඔක්කොමගේ තිබ්බා. තිබ්බා ඉතින් අපිට සෑහෙන බය වුණා එතකොට. සමහර දවස් දැන් මේ ඕක මේ දැනගත්තු මුල් දවස්වල මම දැන් අපි වැලට ගියාම ඉතින් ගොඩාක් වැඩ තියෙන හන්ද ඒව කරගෙන මිසක් දැන් එන යන ටික වාහනේ ඩ්‍රයිව් කරන් එන ටික ආර අමාරුවෙන් ආවේ සමහරවිට ඇඬෙනවා ඒ වගේ තත්ත්වයක් තිබ්බා ඉතින් ඊට පස්සේ අපි මේ මේ බලුවා දැන් ඔසිම්මෝ එක අපිට අපි හිතාගත්තා මේ දැන් මේක කට්ටිය අපි ඒ ડોක්ටර්ටම ආයි පෙන්නවා කියලා මෙන්න මෙහෙමයි මේක මේ මේ අපි මේක දැනගත්ත මෙහෙම ලොඩක් තියෙන්නේ මොකද්ද කරන්න කියලා ඊට පස්සේ එයා මේ මානසික රෝගයක් කෙනෙකුට ડોක්ටර් කෙනෙකුට දැම්මා අපි ඊට පස්සේ තෙරපිස්ලා හොයාගෙන ගියා මේ ඔකියුපේෂනල් තෙරපිස්ලා ස්පීච් තෙරපිස්ලා හොයාගෙන ඊට පස්සේ ඒව කරගෙන ගියා අපි හැබැයි මගේ ටාගට් එක තිබුණ දවසක මම මොන්ටිසෝරිත් දානවා අවුරුදු දෙකයි මාස දෙකයි මොන්ටිසෝරිත් දානවා මොන්ටිසෝරිත් දාලා මාස පහක් විතර බලලා හැම නැත්තම් කොහොම හරි මම මේ ඔසිමෝ එකට දානවා මේ හදාගන්න කියලා හැබැයි මාසෙ මොන්ටිසෝරි යන්න හම්බුනේ මේ කොවිඩ් ප්‍රශ්න ආවා ඒ ගිය මාස ගිය අවුරුද්දේ මාර්තු වල පෙබරවාරි වල දැම්ම මාර්තු වල කොවිඩ් ප්‍රශ්න ආවා ඊට පස්සේ අපිට තෙරපිස් වලට යන්න උනේත් නැහැ මේ උනේත් නැහැ ළමයි ඉතින් මේ දැන් අර ඉම්ප්‍රූවමන්ට් එක අපිට තේරෙන්නේ නැහැ මෙයා අර වෙන මේ ඒ වයසේ වෙන ළමයි එකෙක්ගේ ඉම්ප්‍රූවමන්ට් එක මෙයාගේ නැහැ කියලා අපිට තේරුණා එන්නේ ඊට පස්සේ කොවිඩ් ටිකක් අර තත්ත්වේ හොඳ වීගෙන එනකොට අපි බලුවා ආයෙ මොන්ටිසෝරි එකට දාන්න ඒකත් දාන ගමන් මම නික කන්ටැක්ට් කරගන්න බැලුවා සිල්මෝ එක ගොඩාක් අමාරුයි ඒක තමයි අමාරුම උනේ මං හිතන්නේ ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ ඉඳලා මම දිගින් දිගටම කතා කරා ඊට කියනවා ඉතින් හෙට ගන්න නැත්නම් මේ වෙලාවේ 10 12 4 ගන්න ලබන සතියේ ගන්න මේ 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 මේව හන්ද ගන්නේ නේ මේ කොවිඩ් හන්ද ගන්නේ නේ හොමෝම ගියේ අපොයින්ට්මන්ට් එකක් ගන්න නම් අගෝස්තු මාසේ ඉඳලා ජනවාරි මාසේ නිකන් කෝල් කරා ඒ කියන්නේ මම මේ වැඩ ගන්නට කරනකොට සාමාන්‍යයෙන් අර තේබොන්න යනවා මේ මම වැඩ කරන තැන ඔෆිස් එකේ උඩට මේ අවන් ඒ වෙලාව වෙන් කරලා ගන්න මේකට කෝල් කරන්නමයි සම්මා දවසට ගන්නවා සම්මා දවසට ගන්නේ නැහැ ඉතින් ගන්න දවසට අර උත්තර තමයි හම්බෙන්නේ ඉතින් කොහොම කොහමාරි මම අපොයින්ට්මන්ට් එක මට හම්බුනේ ජනවාරි මාසේ මුලද කතා කරලා කොහොමාරි වැඩේ කරගත්තා ජනවාරි 19 මට අපොයින්ට්මන්ට් හම්බුණා හැබැයි අපොයින්ට්මන්ට් එකෙන් පස්සේ ඒක අර ඔන්ලයින් ඇසයින්මන්ට් එකෙන් පස්සේ මට තක්ගාර ජනවාරි 19 ඒක තිබුණේ ජනවාරි 29 වෙනකොටම අපහා ගත්තා අපි ඉතින් කැමැත්තෙන්ම ගෙනල්ලා දුන්න බබා ඉතින් දැන් අර අපි සයින්සරේට අපිට වීඩියෝස් එවනවාද අපි අද තමා දැක්කේ ළමයා මේ ජනවාරි 29 හාට බාර දුන්නට පස්සේ ඉතින් ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා ඒක ඒක පුදුමයක් වගේ නිකන් අර මිරකල් එකක් වගේ අපි අතරම 29 ඉඳන් මෙහෙට අර දැන් අපේ මුළු ජීවිතේම මෙහෙ තියලා අපි නිකන් බොඩි එක අරන් ගියා වගේ තමයි අපි ගියේ මෙතනින් එනකොට අපිට ආපෝ ජීවිතේ හම්බෙලා තියෙනවා ඒ හම්බු අර කලින් තිබිච්ච තිමටත් වැඩිය හොඳ කෙනා මේ කියන්නේ මේ ලොකු ජීවිතයක් අපිට හම්බෙලා තිනවා ඉතාලම සතුටුයි මේ දැන් අර ඔටිසම් ෆීචර්ස් මුකුත්ම නැහැ වගේ තමයි අපිට පේන්නේ අපිට දැන් ගෙදර ගිහිල්ලා බලන්න ඕනේ මේකේ මේ මෙයා කොහොමද අපි ගෙදර ගියාම මේ ඉන්න විදිහ අපි ඉතාලම ආසාවෙන් ඉන්නේ මේ මට අර පහුගිය දවස්වල දිගටම පේනුනේ මට මෙයාව ඉස්සෙල්ලම දකින්න වෙලාවේ
මේ දැනෙන හැඟීම ඒක පුදුම හැඟීමක් මේ ඉතින් මම ඉතින් බලාගෙන ඉන්නේ ඉස්සරහට මේ මේ මෙයත් එක්ක ඉදිරියට ජීවිතය ගත කරන්න තමයි මම දානකොටම විශ්වාසය තිබුණා මට කොහොමත් මේක අනිවාර්යෙන් මට හම්බ වෙනවා කියලා මේ මේ මෙයත් රගී ගීතත් එක්ක මට මට දැන් අර මීට වැඩිය ඉතාලම මේ සිවිලිටිසම් තියෙච්ච ළමයිනොත් ඉතාලම හොඳට සානීප කරලා දිනකොට මගේ ළමයා ඉතාලම හොඳට සානීප කරගන්න පුළුවන් කියලා මගේ අනිවාර්යෙන් ලොකු විශ්වාසය 100% නේ ඊටත් වැඩි විශ්වාසයක් තිබුණා මට ඉතින් ඒක අනිවාර්යෙන්ම මේ දැන් ඉෂ්ට වෙලා තියෙනවා කියලා මට අනිම පේනවා ඉතින් ගොඩාම සතුටයි එතකොට අම්මල අපි ගැන ගොඩක් විශ්වාසයෙන් දරුවා මෙතන නතර කරලා තියෙනවා එතකොට දෙමව්පිය හැටියට ඔටිසම් දරුවෝ ඉන්න අනිත් දෙමව්පියන්ට මොනවද කියන්න තියෙන පණිවිඩය මේක අනි මේ කියන්නේ මේ ඔටිසම් කියන එකක් ළමයට තියෙනවා කියලා දැනුණා මම හිතන්නේ මේ අපිට මේ වෙන වෙන තැන් වල කියලා ට්‍රීට්මන්ට් කරලා කිසිම තේරුමක් නැහැ අපි ඒක අත්හදා බලලා තියෙනවා මේ කාලයක් පුරාවට ඉතින් හරියට සුව කරගන්න තියෙනවා නම් ඒක මේ මේ தත්ත්වය මම හිතන්නේ තියෙන එකම තැන තමයි අපිට විශ්වාස කරන්න පුළුවන් එකම තැන තමයි ඔසිල් මායතනය ඉතින් ඒක අනිවාර්යෙන් විශ්වාස කරන්න ඕනේ දැන් මේ මැඩම් කිව්වා විදියට දැන් අර අපේ මේ ගෙදර අනිත් අපිට විරුද්ධ වෙච්ච කට්ටියත් පස්සේ අපි මේකේ වීඩියෝස් දෙකලා මේ රම්‍යගේ ඉම්ප්‍රූවමන්ට් එක ගැන බොහොම සතුටු වුණා. ඉතින් මේ කට්ටියත් බලන් ඉන්නේ මේ රම්‍යව අපහු බලාගෙන තමයි. ඉතින් මේ මම කියන්නේ කාට වුණත් මේ ඔටිසම් කියන තත්ත්වේ හොඳ කරගන්න පුළුවන් නම් රෙකමන්ඩ් කරන එකම තැන එකම විශ්වාස කරන්න පුළුවන් එකම තැන මෙතන තැන ඇසුල් මාතනේ විතරයි කියලා. දැන් රෝගියම කියනවානේ තාත්තේ මේ ඔටිසම් is a one of a lifelong disorder is not a cure නම් කියලා. හොඳ කරන්න බෑ කියලා කියන්නේ. ඒක මේ හොඳ කරන්න ඒක ඒක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත පෙරලා තියෙන මේ ඔසිල් මායතනය මේ ඔසි මේ ඔටිසම් කියන්නේ අනිවාර්යයෙන්ම සුව කරන්න පුළුවන් දෙයක්. ඒක බැහැයි කියනවනම් හරි හරි ට්‍රැක් එකකට වැටුනොත් හරියටම හරි සාමාන්‍ය කෙනෙකුට වැඩිය හොඳ දෙයක් කරගන්න පුළුවන් කියලා හිතෙනවා. ලෝකේ අර ජීනියස් වෙච්ච ගොඩක් කට්ටියත් මේක මේ ඔටිසම් තියෙච්ච කට්ටියනේ. ඉතින් අපි ඒවත් කරලා අපිට අනිවාර්යෙන් හිතුණා මේක මෙයා හදාගන්න පුළුවන් නේ කියලා. ඉතින් ඔටිසම් කියන එක හදන්න බැරි දෙයක් නෙමෙයි. ඒ කියන්නේ හරියට හදාගත්ත තින් සාමාන්‍ය මිනිස්සුෙකුට වඩා ඉහළට යන්න පුළුවන් මේ ෆීචර්ස් තියෙන එකක් තමයි ඔටිසම් කියලා කියන්නේ කියලා අපි තේරුම් ගන්න තියෙන්නේ. එතකොට තාත්තාම්ම විදිහට ඔසිල්මෝ දකින්නේ කොහොමද? මට නම් අනේ මට මගේ මැරෙනකම් මට අමතක වෙන්නේ නැහැ මඩම්. මගේ මගේ ජීවිතේම මෙතන. මගේ ජීවිතේම මට දුන්නේ මෙතනින්. මං අපි දෙන්න මේ ටිකට වැටිලා හිටපු වැටිල්ල කවුරුවත් දන්නේ නැහැ. අපි දෙන්නට මන් දන්නේ මම මට ඔෆිස් එකේ ගිහින් මට වැඩක් කරන්න තේරේ. මට වැඩ කරනු තමයි ඔහේ කරනු. ගෙදර එනකොට මං නිකන් පිච්චිලා යනෝ මේ දරුවා මතක් වෙලා. ඊට පස්සේ සෙනසුරා දිරිදා ගෙදර ඉන්නෝ. සඳුද උදේට මම යන්නේ ඔෆිස් එකට මම හරිම තෙහෙට්ටුයි මට ගෙදර ඉඳලා යන්න. මම මෙයා බලා ගන්න තනියෙන් අපි දෙන්න. ඒ ඒ ඒ ඒවත් එක්ක මම බැලුවාම මට තේරෙනෝනි දැන් මේ වගේ අම්මල තාත්තල ඉන්න අයටත් මේ වගේ ළමයින් අම්මල තාත්තලටත් ඉතින් කරන් තියෙන්නේ මේ පිළියමම තමයි වෙනනම් නැහැ. මට ඉතින් ඔසිල්මෝ එකෙන් ඒ ලැබිච්ච දේ මට හිතා ගන්න බෑ මැඩම්. මේ අපි දෙන්නට මේ කියන්නේ දැන් මේ මෙතන බබා ගෙදර එක්කන් ගිහිල්ලා අපි දැන් සාමාන්‍ය දැන් දැනට අපිට තේරෙනෝනේ මේ වාඩි වෙලා ඉන්න බබා ඒ සාමාන්‍ය බබෙක්නේ අපි එක්කන් යන්නේ. අපිට දැන් ඔසිල්මෝ එකෙන්නේ මේ බබාව අපිට ආයි නැවත අපේ ජීවිතය අපිට දුන්නේ ආයි ඔසිල්මෝ එකෙන්. අපි ඉතින් කවදාවත් මේ අමතක කරන්නේ නැහැ. මගේ ජීවිතයේ තියෙනකම්ම මට කවදාවත් මම මේක අමතක වෙන්නේ නැහැ කොහොමත්. මට හැමතිස්සෙම මතක් වෙන මං ගෙදර ඉඳගෙනත් මම ප්‍රාර්ථනා කරන්නේ මේ මේ මේක තිබුණ නැත්නම් අපි මොකද කරන්නේ? අපිට වෙන විසඳුමක් නැහැ. මං එක්ක ජොබ් එකෙන් අයින් වෙනවලු. ඒත් මගේ ළමයා තැනකට එක්කන් යන්න බෑ. අපි ගෙදරට වෙලා මුඩු ගැනිලා දරුව තියාගෙන ඉන්න ඕන. මට දැන් තේරෙනු තැනකට එක්කන් ගිහිල්ලා වාඩි කරලා තියාගන්න පුළුවන්. මෙයා ස්කෝල් දාන්න පුළුවන්. අපේ පවුලේ තුන් දෙනා පවුලේ අපේ ජීවිතේම තමයි අපිට දුන්නේ මේ. ඔසිල් මම කිව්වේ කලින් කිව්වා වගේ මේ ඔඩිසම් කියන එක සඳ මේ හොඳ කරන්න පුළුවන් තැනක් තියෙනවනම් මම දන්න තැනක් තියෙනවනම් මගේ හදවතින්ම කියන්නේ මේ ඔසිල් මායතනේ විතරයි. ඉතින් මම ඕන දෙමව්පියෙකුට කියන්නේ අපි අර මේ ළමයා තියාගෙන මේ මෙහෙ ගෙන්නන්න කලින් අපි විඳපුතුක අපි දන්නෝ. ඉතින් මම කියන්නේ මේ වගේ ළමයෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔසිල් මායතනේ යොමු කරන්න. අනිවාර්යයෙන්ම ළමයා ඔටිසම් තත්ත්වෙන් මේ සම්පූර්ණයෙන්ම අයින් කරගන්න පුළුවන් මේ වෙනවා අනිවාර්යයෙන්ම ඔසිල් මායතනයට ළමයා බාර දුන්නා. ඒ බාහිර සමාජයේ නොඑක් විදිහට ඔසිල් මොංගල් විග්‍රහ කරනවා.
මුස්ලිමෝ ගැන කතා කරනවා. ඒ අම්මලගේ දරුවා ඒ කියන්නේ අම්මලා ජීවිතේ අපිට දෙනකොට අම්මලට දැන් දරුවෝ බාරගන්න කොහොමද තියෙන්නේ දරුවගේ ආරක්ෂාව යටි අම්මලට ගන්න කරුවේ කතා කරගන්න මුස්ලිමෝ තුලින් කොහොමද කටයුතු කරගෙන යන්නේ අපි මේ දැන් බබා මෙහාට බාර දීලා ඊට පස්සේ අපිට වීඩියෝ මෙහෙන් එව්වහම අපිට ඉතින් ඒ වීඩියෝ බැලුවහම අපිට තේරෙනවා ડોක්ටර්යි මැඩම්නුයි බබාලට කොච්චර ආදරේද කියලා අර කොයි හරි එක්කන් ගියත් කෑම කවන එක කෑම කවන විදිහ බැලුවහම ડોක්ටර්යි මැඩම්නුයි මේගොල්ලෝ තමයි ඉන්නේ ડોක්ටර්ගේ මැඩම්ගේ ගාව ඊපස්සේ ડોක්ටර්යි මැඩම්නුයි කන්නේ ඒ පිංගානින්මයි මේ බබාලට කවන ගමන් ඒ පිංගානින්ම එක ඊට පස්සේ දැන් මං කල්පනා කරේ දැන් එහෙම දැන් එච්චර ආදරයක් දෙන්න විදිහක් නැහනේ මේ සාමාන්‍ය එහෙම කරන්නේ නැහැ දැන් ඕනම ආයතනයක ඒ ළමයින්ට එක්ක කෑවුවා ඒගොල්ලෝගේ වැඩේ මේක එහෙම නෙමෙයි මේක ડોක්ටර්ගේ අපි බාර දීපු දවස් ඉඳලම දරුවෝ ડોක්ටර්ගේ මැඩම්ගේ දරුවෙක් කරගෙන තියෙන මේගොල්ලෝ ඊට පස්සේ දැන් මං ගෙදරදී නිකන් ඉන්න ගමන් කල්පනා කරා මෙයා ගේනකොට මැඩම්ටයි ડોක්ටර්ටයි කොච්චර දුක හිතේද ડોක්ටර්ගේ නෙමෙයි මැඩම්ගේ නෙමෙයි මේ වෙන් කරන්නේ अम्मा गेनि तात गेनि दरुवेक वेन करनो वगेम देयक तमे अपि करानी दे मटे मन एकट हरियट मम गेदर इंदगेन मम हरियट मगे हितट वद देनो डॉक्टर गेनि मेडम नि मिया वेन करन एकट इंदिदी अपि देन मिया गेदर गेनियान मितेंट बार दुनि अपे बाबा हदा गन्नने मटे कियान तेरेने मेडम मे मे यापन इंदला नि हो सेर ओ मटे देन एवा किसिम गैडलुवा न किसिम मेकन या यापने गेन दिबुन इट वास अहतर गम मे रस फूल ए किसिम हुद्दटम बबाल बलन मितन आरक्षाव हुद्दटम तियनवा मम नन कियाने अम्मला तातलाट वेन पिट पिटस्तर अय कियन देवल अहन्निपा तमन अम्मगे तातगे बबा मियाव गोड दा गन्न ओन अवुरुदु पहट कालिन අපි උනා තව මේ පරක්කු වැඩි ඇති අපිට මීට කලින් මේ මේකට ගෙන්නන්න දෙන්න තිබුණා නම් අපි දැන් මෙලහ මේ වෙලාව වෙනකොට මෙයාව ගෙදර තියාගෙන අපි තව මීට ඉදිරියට ගෙනහිල්ලා තව දැන් නේ අපි මෙයාව අවුරුදු 4න් අපි මේ ගන්නෙ ඊටත් කලින් අම්මල තාත්තල දැනගත්තු වෙලාවෙම මේ අපි ඕන අපේ කන්ටැක්ට් නම්බර් එකක්වත් කොහොම හරි වගෙන අපෙන් හරි අහන්න මම නම් කියන්නේ වෙන මේ ළමයාගේ කාලේ නාස්ති කරන්න එපා දරුවගේ කාලේ නාස්ති කරන්න එපා ජීවිත කාලෙම බලපාන්නේ අම්මටයි තාත්තටයි තමයි බලපාන්නේ වටේ කියන කිසිම කෙනෙකුට නෙමෙයි මේ මෙතන හොඳටම ආරක්ෂාව 100ට 200ක් ෂුවර් මට මෙතන ආරක්ෂාව හොඳටම තියෙනවා එකගෙන ඇවිල්ලා ડોක්ටර්ස්ලා කැමති ડોක්ටර් කැමති නෑ බබාලව වැඩිපුර තියාගන්න කැමති ගන්නෙ නෑනේ පාලවක් වගේනේ ගන්නේ මම කියන්නේ ඒ අතරට කොහොම හරි මේ ඔ තමන්ගේ ඔටිසම් තියෙනවා නම් බබෙකුට කොහොම හරි දාගන්න දාගෙන මේ හදාගන්න නැත්තම් පරක්කුනුත් කරන්න දෙයක් නෑනේ ඔ මේ මම ඉතින් මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා මේ සර් මේ ડોක්ටර්ට සහ මැඩම්ට මගේ දරුවා මේ විදිහට සනීප කළ දුන්න එක ගැන මට කියන්න තියෙන්නේ මෙතන අර මේ අධ්‍යාපනයට අමතරව මෙන්න මොකක් හරි හාස්කමක් වගේ දෙයක්වත් මෙතන විරකල් එකක් මොකක් හරි තියෙනවා වගේ මට දැනෙනවා මේ දරුවා මේ විදිහට හදන්න ඉතින් මම සුබ පතනවා ඔසිල් මායතනයේ ડોක්ටර්ටත් මැඩම්ටත් ඉස්සරහටත් මේ සේවාව දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය වාසනාව ඔක්කොම ලැබෙන්න කියලා මේ ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබතුමා ඔබ දෙපළටම टकरम टकट टाई टायरे राइट मुकद्दवा वाली पु अकुरे सिंगल अकुरे मुकद्दमे ट मुकद्द अकुरे ट मुकद्द अकुरे Look at the picture. This side. One. Yeah, this one also. Cardo. A for avocado.
A for alligator. A for alligator. A for alligator. Last row. A. Keep it. A. A for anchor. A for anchor. A. A for apple. Apple. A for apple. Saturday. Very good. Sunday, Monday. We are a spider. Nidhi mandado, Nidhi mandado, Sinu gano, Sinu gano, Nagiti, Ga, Nagiti, Ga, Sinatambe, Sinatambe, Are you sleeping? Are you sleeping? Better job, money better than me, money better than me. Ding dong, bell, ding dong. Where? Put the seven high. Right, stand up. You five, you ten, shake your hand. This way. Be a good don't be naughty, Say okay. Say okay. You are not coming to Kalpana karan. What's your name? How are you? How old are you? What is your doctor's name? Seema. What is your teacher's name? Anga. What is your school name? Osilma. Osilma, Sina. Very good, Be a good. Give five. Give ten. Take your hand. Right. Good.